गौरवनीय स्वामी नहांस जातिक जनबल वेगे प्रधान लेखा आदरणीय टीवीन सिल्ला सहोदर जातिक जनबल वेगे विधायक सभिक खलुतर डिस्ट्रिक्ट प्रधान संविधायक पानदुर नगर सभा सभापति अपेक्षक वैद्य नलिंद जातिस सहोदर जातिक जनबल वेगे प्रधान लेखा होरन आसन संविधायक विशेषज्ञ वैद्य निहाल अभय सिंह सहोदर जातिक जनबल वेगे होरन नगर सभा खंडायाम नायक हिटपु क्रीडा मध्यांशे नियोजने काम सोमपाल पीरिस सहोदर अतुलु होरनेट पैमिनी आदरणीय खंडायाम नायक सहोदर सहोदरियों अपे आदरणीय अपेक्षक सहोदर सहोदरी अतुलु आदरणीय उपस्थितगे अवसराय अद होरन हरि लस्सनाय होरनेट जातिक जनबल वेगे आदरणीय नायकियन जातिक तले नायकियन पैमिनीला होरन विजयग्रहणे पुरवरयक बवट पत् करन्न होरन ना आदरणीय जातिक जनबल वेगे नायकियन समग होरन पुरवरे जनताव आदरेन अपि समग अत्याल बैंदगेन इन्नवा ओब समट आदरे इतिन बल लोभेन नुमतु वेच्च मे पालकयो वसर 75ක් තිස්සේ අපේ රට අපේ ජීවිත හොරගෙන කෑවා කල්පනා කරලා බලන්න අපේ ජීවිතවල ආදරය සතුට ගෞරවය අහිමි වෙච්ච මිනිස්සු නෙමෙයිද අපි කියලා මේ තරම් දුක්ඛිත මේ තරම් කල්කෂ මේ තරම් පීඩාකාරී ජීවිත අපේ අනාගත පරම්පරාවට අපි උරුම කරලා දිය යුතු නැහැ ආර්ථික වශයෙන් ගත්තොත් අපේ රට සම්පූර්ණයෙන්ම කඩාවැටලා ඉවරයි අද මෙතනද ව්‍යාපාරික ප්‍රජාවත් සහභාගී වෙලා ඉන්නවා ඔබ දන්නවා මේ වෙන විට අධික පොලිය ගෙවා ගන්න බැරුව ණය වාරික ගෙවා ගන්න බැරුව තමගේ වත්කම් සින්න වෙන තත්ත්වෙට ව්‍යාපාරිකයෝ පත් වෙලා ඉන්නේ අද අපේ ව්‍යාපාරවල සහෝදර සේවක සේවිකාගේ වන්දිය වැටුප් ගෙවා ගන්න බැරි තත්ත්වෙට අපි අදාසරණ වෙලා අධික විදුලි බිල අපිට දරා ගන්න නොහැකි අපේ කර්මාන්ත ශාලාවද අපේ නිවෙස් ඇතුලේ අපිට මේ විදුලි බිල දරා ගත නොහැකිව කොහොමද කර්මාන්ත ශාලාවල් පවත්වාගෙන යන්නේ ඉතින් අපිට මොකද මේ උනේ ව්‍යාපාරින් මට්ටමින් ගත්තොත් අපිට මේ කර්මාන්ත ශාලාවල තියෙන මැෂින් නඩත්තු අමුද්‍රව්‍ය මිල ඉහළ යාම අධික ප්‍රවාහන ගාස්තු ව්‍යාපාර ආයතන වලට ගෙවන්න තියෙන බදු බර මේවා අපිට දරා ගන්න බැහැ රටේ කොඳුනා රැටිය තමයි මේ සුළුහම් මැද පරිමාණ ව්‍යාපාරිකයෝ කියන්නේ ඔවුන් බොහෝමයක් අද රට හැර දාලා යන තත්ත්වයට පත් වෙලා කෘෂි කර්මාන්තය එහෙම් පිරින්ම බිඳවැටුවා දේශීය කර්මාන්ත විකුණා දමමින් ඉන්නවා හැබැයි ඒ දේශීය කර්මාන්ත මිලදී ගැනීමට තරම් ශක්තියක් තියෙන ව්‍යාපාරිකයෝ පිරිසක් අද ලංකාවේ ඉතුරු වෙලා නැහැ මේ රටේ ව්‍යාපාර ශක්තිමත් වුණේ නැහැ ශක්තිමත් වුණා නම් ඒ ශක්තිමත් වුණේ රනිල් රාජපක්ෂලාගේ ඒ බලෑණියේ ව්‍යාපාර හිමිකාරයෝ පමණයි මේ ආණ්ඩුවකක්වත් විවසායකත් දෙන්නා සිටවන්න බැරිහත් වුණේ නැහැ අපි බලාපොරොත්තුනේ රාජ්‍ය විදිහට කර්මාන්තවල යටිතල පහසුකම් සංවර්ධනය කරයි කියලා අදාළ ආයතන කඩිනමින් සම්බන්ධ කරන යාත්‍රණයක් මේ රාජ්‍යයන් ගොඩනගයි කියලා සේවකයන් සුරකීමට වැඩපිළිවෙලක් සපයලා රාජ්‍යය පහසුකම් සලසන්නේ කුලස මැදිහත් වේ කියලා අපි බලාපොරොත්තු වුණා නමුත් හැමදාමත් මේ රාජ්‍යයන් මේ ආණ්ඩුව හැමදාමත් කලේ මුල මරලා ගෙඩි කාපු එක අපිගේ අපේ අධික ලෙස බදු එකතු කරගත්තා අපේ ව්‍යාපාර අපි පවත්වාගෙන යන්නේ කොහොමද කියලා වැටහීමක් ඔවුන්ට තිබුණේ නැහැ දැන්
ඒ මුල මරලා වැඩි කාපු ගහම විනාශයි හරියට අපේ ලංකාව වගේ ලෝක ආහාර වැඩසටහන නව සමීක්ෂණ වාර්තාවක් ඊයේ පෙරේදා එළි දක්වලා තිබුණා මෙරට ජනගහනයෙන් 35% තමන් ගන්න ආහාර වේල් ප්‍රමාණය අඩු කළා තුන්වෙනි කාලය ඇඳලා ඉඳපු අපිට මොකද්ද මේ වෙලා තියෙන්නේ ඔබේ දරුවගේ බඩගින්න නිවන්න බැරි පාලකයෝ අද මේ රට පාලනය කරන්නේ ඔබේ දරුවෝ මන්ද පෝෂණ තත්ත්වයට ඇදලා දාපු පාලකයෝ අද මේ රට පාලනය කරන්නේ අපේ ජීවිත අදුරට අගාධයට බංකොලොත්භාවයට ඇදලා දාපු පාලකෙයින්ට මේ රට ගොඩනගන්න බෑ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය මේ රට ගොඩනගන්න පුළුවන් මේ රටේ මහ ජනතාව එක්ක තනු මහ ජන ව්‍යාපාරයකටම පමණයි අන්නේ මහ ජන ව්‍යාපාරයේ තමයි ජාතික ජන බලවේගයේ මාලිමාව වටා අද මුළු රටක් එකතු වෙමින් පවතින්නේ විවසායකෙක් වෙච්ච මමත් මේ රට ගොඩනගන්න ඕනි කියලා ඇත්තම වමනාවුත් එක්ක වසර පහක් ප්‍රාදේශීය සභාවේ ජනතා නියෝජිත වරියක් ලෙස ලැබුවා දෙකින් ඔබත් එක්ක බොහොම සරලව බෙදාගත්තොත් මට කියන්න තියන්නේ දූෂණයට වංචාවට එරෙහි හොරණ ප්‍රාදේශීය සභාව තුල අපි හඬ නගද්දි ඒ හඬ ජඩපත් කරන්න මේ මන්ත්‍රීවරු සියල්ලම එකවගේ එකතු වෙලා ඔවුන් ඔවුන්ගේ වෙනම බලණියක් හදාගත්තා ඔවුන් මේ දූෂණයට වංචාවට එරෙහි හඬ නගද්දි ඔවුන් ඒ හඬ ජඩපත් කරන්නයි ඔවුන්ට උවමනා වුණේ ඒ වෙනුවෙන් ඔවුන් තමන්ගේ කාන්තා මන්ත්‍රීවරියෝ ඉදිරියට දාලා පිකටින් කළා හොරණ ප්‍රාදේශීය සභාව ඇතුලේ උපතේ සිට මරණය දක්වා මේ රටේ මහ ජනතාවගේ ජන ජීවිතය හා බැඳුණු පළාත් පාලන ආයතනවල ඔබේ බදු මුදල් සුරක්ෂිතව සංවර්ධනය සඳහා යොදාගෙන ඇති එහි ප්‍රතිලාභ මේ රටේ මහ ජනතාවට ලබා දීමේ විද්‍යාත්මක ක්‍රමවේදය ජාතික ජන බලවේගයේ මේ වෙනුවට හදලා ඉවරයි අපි හොරණ ගැන හිතලා ඉවරයි දිනන හොරණ දිනන කළුතර දිනන ලංකාව ගැන අපි හිතලා ඉවරයි ආදරණීය ජනතාව කොන්දේසි විරහිතව ඒ සඳහා ආදරයෙන් අපහාතල් බැඳගෙන ඉවරයි කියලා අද මේ හොරණ නගර ශාලා නගරේ පිට්ටනිය දැක්කහම අපිට පේනවා නමුත් ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය විවිධ පිළි විවිධ සන්නාමයන් සහිතව ඔබ රවට්ටන්න නැවත වාරයක් ඔබේ නිවසට පැමිණෙවි ඔබ රැවටෙන්න එපා ඔබට මතක නම් 2018 පළාත් පාලන මැතිවරණය ගමම මහින්දට කියලා ඔබව රැවට්ටුවා ඒ ගමන මැතිවරණයේ වෙලාවේ මහින්ද රාජපක්ෂ අගමැති වෙනවා කියලා මුළු ගමේම පෝස්ටර් ගහද්දි හොරණ ප්‍රාදේශීය සභාව ඇතුළත තියෙන කොට්ටාස 29යි බහු කොට්ටාස දෙක කොට්ටාස 30යි මේ 30ටම මිනිස්සු ඡන්ද දුන්නා මහින්ද අගමැති කරන්න ඔබ රැවටුණා බන්දුල ගුණවර්ධන කිව්වා වගේ පොල්ලෙල්ලක් දැම්මත් දිනුවක් දිනනවා කිව්වා එහෙම පිරිස් ප්‍රාදේශීය සභාවල් ඇතුළට ගියා ඒ ඔබව රවට්ටලා මේ ගමනත් විවිධ පාර්ශවයන් නැවත නැවත ඔබ හමුවට ඒවි විවිධ සංනාමයන් සහිතව හැබැයි තේරුම් ගන්න මේ සියල්ලම එකම කණ්ඩායමක් බව විශේෂයෙන් ආදරණීය කාන්තාවන්ට කියන්න ඕනි උතුරායුලට සාටකේට ජාතික ඇතුමට අපි රවටුර කාලේ ගියා මොකද මේ රටේ ජනගහනයෙන් 52%ක් කාන්තාවෝ 57%ක් ඡන්දයිතිය තියෙන්නේ කාන්තාවන්ට ඔවුන් ආණ්ඩු පෙරලන්නත් ආණ්ඩු පත් කරන්නත් මේ කාන්තාවන්ට ශක්තිය තියෙනවා ඉතින් ඔබ ආයේ රැවටිය යුතු නැහැ දැන් මේ රටේ ජනතාව රවට්ටන්න බෑ ජනතාව අවදියෙන් ඉන්නේ ජනතාව සබුද්ධිකයි සවිඥානයි දැන් ඔබ
ගන්නා නිවැරදි තීරණය මේ අපේ රටේ දරුවන්ගේ අපේ අනාගතය නිවැරදි දිශානදී කරා ගෙන යන තීරණයක් විය යුතුයි ඡන්දයක් කියන්නේ කෙනෙකුට කරන හුදු උපකාරයක් නෙමෙයි ඒක ඔබේ අපේ පමණක් නොව අනාගත පරපුරක දිශාව වෙනස් කරන තීරණයක් ඉතින් දිනන කලුතරට දිනන හොරණට දිනන ශ්‍රී ලංකාවට මාලි මාවට එකතු වෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා ඔබ සියලු දෙනාම මාලි මාවේ ජයග්‍රහණය දක්වා අපි වැඩ කරමු අපි මාර්තු 9 වෙනිදා මුළු ලංකාදීපය පුරාම මාලි මාව දිනවලා අපි මාලි මාවේ පළාත් සභා සියල්ලම මාලි මාව දිනවලා මාලි මාව සතු කරගන්නවා ඉතින් ඔබ සියලු දෙනාටම ජය වේවා ජාතික ජන බලවේගයට ජය වේවා මාලි මාවට ජය වේවා මාතෘ භූමියට ජය වේවා